ලූක් 15 වැනි පරිච්ඡේදය. එක් දිනක් සියලු අයකැමියෝද පෞකාරයෝද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන්වහන්සේ සමීපයට ආහ. පරිසිවරුද විනයදරයෝද කතාකොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය බොන්නේය. ඊ මැසිවිලි කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක. ඔබ අතුරෙන් බැටළුවන් 100ක් ඇති කවර මිනිසෙක් උන්ගෙන් එකෙකු නැති වුවහොත් 99 දෙනා පාලු කරෙහි හැරදමා නැති වූ එකා පසුපස්සේ ගොස් ඌ සම්භවනතුරු සොයන්නේ නැද්ද? ඒ බැටළුවා සම්භව වූ විට ඔහු ප්‍රීති වෙමින් ඌ කරතබාගෙන ගෙදර අවුත් මිතුරන්ද අසල්වැසියන්ද කැඳවා මා සමග ප්‍රීතිවන්න මාගේ නැති වූ බැටළුවා සම්භවීයයි ඔවුන්ට කියයි. එලෙසම මනස්ථාපනය වීමට වුවමනාව නැතැයි සිතන සිල්වතුන් 99 දෙනෙකුට වඩා මනස්ථාපනය වන එක පෞකාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කිය. මට දරන්න බෑ ජේසුනේ ඔබේ ආදරේ දෙමෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනේ මට කියන්න බෑ වචනෙන් මගේ ජේසුනේ හදවත ඉක්කි බිඳ හඬනවා මගේ ජේසුනේ මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනේ මං ආදරේ ආදරේ සුදු ජේසුනේ තවද උන්වහන්සේ මෙසේ වදාළ සේක. රිදීකාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැතිවුවහොත් පහනක් දල්වා ගේ අතුගා එය සම්භවනතුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද්ද? ඒ සම්භව වූ විට මිතුරන්ද අසල්වැසියන්ද කැඳවා මා සමග ප්‍රීතිවන්න මාගේ නැති වූ රිදීකාසිය සම්භවීයයි ඔවුන්ට කියන්නේය. එලෙසම මනස්ථාපනය වන්නා වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇතිවන්නේ යයි මම ඔබට කියමි. සහනය සොයා ලෝකයේ මායි ගිලුනා සෑමදා මාතනේ වුණා පද පෙරුණා වේදනාවෙන් මිරිකුණා සිත කැළඹුණා මගේ මයි කියා ආදරේ කර
කල සැම දෙනා මාහැර ගියා ජීවිතේ මට තේරුණා ඔබ හමු වුණා ආදරේ දැක හිනැහුණා සැනසුනා ජේසුනි ඔබ ලංගුණා මට දන්න බෑ ජේසුනි ඔබේ ආදරේ එනේතින් කඳුරැලි ගලනවා මගේ ජේසුනි මං